ලෝක යුද්ධයක් ආරම්භ කිරීමට දරන නේටෝ සහ යුරෝපා ප්‍රතිපත්ති හෙලා දකිමින් හංගේරියාවේ අගනුවර වන බූඩාපෙස්ට්හිදී දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕබන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය සංවිධාන කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. රුසියාව සමග ආතතිකාරී තත්ත්වයන් උත්සන්න කිරීමේ යුරෝපා සංගමයේ සහ නේටෝවේ පියවර ලෝකයේ සාමය තුරන් කිරීමට ආසන්න බවයි විරෝධතාකරුවන් පෙන්වා දී ඇත්තේ. නේටෝ සමාජික රාජ්‍යයක් වන හංගේරියාවේ විරෝධය තුළදී රුසියාවට එරෙහි හමුදා යෙදවීමේ අවදානම් පියවරකින් වළකින ලෙසද සංවිධානයේ සමාජික රාජ්‍යයන් වෙත බලපෑම් මතු කර තිබෙනවා. යුක්‍රේන යුද්ධය වහාම නවතා දැමීමට පියවර ගැනීම සහ යුක්‍රේනයට සපයන යුද ආධාර නවතා දැමීමද හංගේරියානු පාලනය සැලසුම් කළ විරෝධතාවේ අරමුණ ලෙසයි නම් කර ඇත්තේ. මෙහිදී පෙළපාලිකරුවන් බූඩාපෙස්ට්හි දම්වැල් පාලමේ සිට ඩැනියුබ් ගංගාවේ මාග්‍රට් දූපත දක්වා ගමන් කර තිබෙනවා. මෙය යුරෝපයේ සහ ලෝකයේ සාමය වෙනුවෙන් සංවිධානය කරන ලද සාම රැලියක් ලෙස හඳුන්වන බවයි හංගේරියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. යුක්‍රේනය වෙත හමුදා යොමු කිරීමේ රහසිගත නේටෝ සැලසුම් ක්‍රියාත්මක වන අතර එය බිහිසුණු විනාශයක අවදානම උත්සන්න කරමින් ඇතැයිද මෙම රැලිය අමතමින් හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕබන් සඳහන් කළා. එය සාමය අපේක්ෂා කරන හංගේරියාව වැනි රාජ්‍යන්ටද තර්ජන මතු කරන අතර නේටෝ වහා යුරෝපා සංගමය මෙම පියවරන්ගෙන් දුරස්වීම අත්‍යවශ්‍ය බවයි ප්‍රකාශ කළේ. රුසියාව සමග යුද්ධයකට යුරෝපය සම්බන්ධ වීම එම රාජ්‍යයන් තමන්ගේ විනාශය කැඳවා ගැනීමක් බවද හංගේරියානු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබුණා. 20 සියවසේ අඳුරුතම කාලය තුළ මතුවූ ලෝක යුද්ධ දෙකක විනාශයෙන් යුරෝපය පාඩම් ඉගෙන ගත යුතු අතර එම යුද්ධ දෙකේදී හංගේරියානුවන් මිලියන 1.5කගේ ජීවිත අහිමි වූ බවද වික්ටර් ඕබන් සිහිපත් කර තිබුණා. යලිත් ලෝක යුද්ධයකට හංගේරියාව සම්බන්ධ නොවන අතර එවන් තත්ත්වයකදී නිෂ්ක්‍රීයව කටයුතු කරනු ඇති බවයි ප්‍රකාශ කළේ. රුසියාවට එරෙහිව සිදු කරන හමුදා යෙදවීම් හා ආයුධ සැපයුම් බ්‍රසල්ස් පරිපාලනය විසින් නවතා දැමිය යුතු අතර නේටෝ සංවිධානයද එම අවධානම වටහා ගත යුතු බවයි හංගේරියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ලබන සතියේ පැවැත්වෙන යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණයේදී පාලක ෆිඩෙස් පක්ෂයේ සාමය වෙනුවෙන් ස්ථාවරය ජයග්‍රහණය කරවන ලෙසද වික්ටර් ඕබන් ඉල්ලීමක් කර තිබෙනවා. නේටෝ රුසියා යුද්ධය වැළැක්වීමට තවමත් කාලය ඉතිරිව පවතින බැවින් හංගේරියාව මෙම සාම පෙළපාලිය පවත්වන බවයි නිවේදනය කළේ. රුසියාවට පනවා ඇති සියලු සම්බාධක නේටෝව වහාම ඉවත් කළ යුතු අතර එමගින් සාමය සඳහා මාවතක් විවර කළ හැකි බවද දැනුම් දී තිබුණා. මේ දක්වා යුරෝපය රුසියාවට පැනවූ සම්බාධක හේතුවෙන් වන්දි ගෙවමින් සිටින අතර එය කඩිනමින් නිමා කළ යුතු බවයි සඳහන් කළේ. මේ අතර යුක්‍රේන් ප්‍රවුඩා වාර්තාවකින් සඳහන් කළේ හංගේරියානු අග්‍රාමාත්‍යවරයා ලබන සතියේ මැතිවරණය වෙනුවෙන් මෙම උපාය මාර්ගික විරෝධතාව කැඳවා ඇති බවයි. සිය ඡන්ද පදනම බිඳවැටීමේ අවදානමක් පවතින බැවින් සාමවාදී මාවතකින් යළි ජයගැනීමට ඔහු තැත් කරමින් ඇතැයිද චෝදනා කර තිබුණා. මෙවන විට හංගේරියාව රුසියාවට ඍජුව සහය දක්වන අතර එය නේටෝව විසින් පැහැදිලිව හඳුනාගෙන ඇති බවයි වාර්තා කළේ. මේ සඳහා පියවර ගැනීමේ සූදානමක් පවතින බැවින් හංගේරියාව යුරෝපා සංගමයෙන් සහ නේටෝවෙන් ඉවත්වීමේ හැකියාවද ඉහළ මට්ටමක පවතින බව හෙළි කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.